බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් අමල් පෙරේරා ගැනයි අපි මේ ඔබට කියන්න යන්නේ. අමල් හාදු සුලඟට පෙර ඔබ මුදාහැරි ගීතය සඳහන් කළොත් මීට මාස කිහිපයකට පෙරදී සනුක වික්‍රමසිංහ රචනා කොට සංගීතවත් කළ දැකුම් කළු සෙවණැල්ලේ ගීතය නිකුත් කළා. දැන් හාදු සුලඟ. කොහොමද හාදු සුලඟට ලැබෙන ප්‍රතිචාර? මෙම ගීතය ලිව්ව දනිෂ්ක ප්‍රනාන්දු මල්ලි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. සංගීතවත් කළේ සුගත් හෙට්ටිආරච්චි මල්ලි. ඇත්තම කිව්වොත් අද මෙම ගීතයට ලැබෙන ඉතා හොඳ ප්‍රතිචාරයක්. අමල්ගේ මේ කීවෙනි ගීත නිර්මාණයද? ගණන් බලලා නම් නැහැ. ඒත් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. හරි අමල් අපි ඇහුවත් කොහොමද ජීවිතේ කියලා? ආයෙත් කොවිඩ් ප්‍රශ්නෙට අපි ඔක්කොමලා මුහුණ දෙන කාලයක් මේ. පසුගිය දිනවල හිරුස්ටා සමග කාර්යබහුල වුණා. එහි විනිශ්චයට අමතරව තරංකරුවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළු වලටත් දායක වුණා. ඒ හැර මේ පවතින තත්ත්වය එක්ක සංගීත ප්‍රසංග නම් කළේ නැහැ. අමල් පසුගිය කාලයේ ඔබගේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බැලුවොත් මම හිතන්නේ ජීවිතේ හැලහැප්පීම් බොහොමයකට මුහුණ දුන්නා. ඒවට අපි මුහුණ දෙන්න ඕනේ. මොකද ජීවිතේ හැටි එහෙමනේ. ජීවිතේ ගලා යන්නේ හැලහැප්පීම් එක්කයි. අපිට ඒවායින් පලා යන්න බැහැ. මම මේ හැලහැප්පීම් වලට ශක්තිමත්ව මුහුණ දුන්නා. මතු පිටින් දකින්නවට වඩා අමල් කියන්නේ ඇතුළාන්තයෙන් බොහොම සංවේදී චරිතයක් කියලායි ඔබ වටා සිටින බොහෝ දෙනා කියන්නේ. ඉතින් ජීවිතේට හැලහැප්පීම් මෙද්දී ඒවට ශක්තිමත්ව මුහුණ දුන්නේ කොහොමද? ජීවිතේ මම බෙහෙවින්ම ශක්තිමත් වුණේ පුතා නිසායි. එයාගේ ජීවිතේ මම. ඒ නිසා පුතා ඉදිරියේදී මට වැටෙන්න අවශ්‍ය වුණේ නැහැ. එහෙම වුණා නම් එයා ශක්තිමත් වෙන්නේ නැහැ. එයා ඉදිරියේදී හිනා වෙලා සැහැල්ලුවෙන් හිටියා. එහෙම නොවේ මම මානසික වැටුනේ නම් පුතාගේ ජීවිතේ ඉබේම කඩා වැටෙනවා. එයාට අත්දැකීම් අඩුයි. ඒ හැරත් ජීවිතේ පටන් ගත්තා විතරයි. ඒ නිසා මම කොහොම හරි ඒ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නා. කොහොමද තාත්තා කෙනෙක් එහෙම විය යුතුයිනේ? පුතාගේ හැකියාවන් අද දකිද්දී ඔබට මොනවද හිතෙන්නේ? පුතා ගැන ලොකු සතුටක් තියෙන්නේ. කොහොමටත් එයා කුඩා කාලයේ ඉඳලාම සංගීතයට ලැබිව කටයුතු කරන අයුරු මම බලාගෙන හිටියා. එයාගේ සංගීත කටයුතු වගේම අධ්‍යාපන කටයුතු ගැනත් මම හොයලා බැලුවා. ඇත්තම කිව්වොත් ඒ සියලු දේ ගැන මට වැඩිය හොයලා බැලුවේ එයාගේ අම්මා. කොහොම හරි ඉතින් පුතා ආ ගමන ගැන සතුටුයි. හැබැයි මෙච්චර ඉක්මනට මේ තරම් ස්ථාවර තත්ත්වයක් හදාගනීවි කියලා නම් මම හිතුවේ නැහැ. එයාගේ දක්ෂතාවය එක්ක ඒ ස්ථාවරය හදාගත්ත බව මට පේනවා. පුතා ඔබ මෙන් සංගීත ශාස්ත්‍රයේ කටයුතු නොකළේ නම් මොන වගේ රස්සාවක් කරාවිද? ඔබ ආසා කළේ ඔහු මොන වගේ ශාස්ත්‍රයකින් ඉහළට යනවටද? මගේ තාත්තා වගේම මමත් දරුවන් ගැන එහෙම මේ දේ කළ යුතුය කියලා හිතුවේ නැහැ. මගේ තාත්තා මම සංගීත කටයුතු වලට යෙදෙනවාට කැමති වුණා. ඒ වගේම මගේ පුතත් ගීත ගායනාවට සංගීතය කරනවාට මම කැමති වුණා. ඒක පවුලේ ලේත් එක්ක තියෙන දෙයක්. හැබැයි කොහොම වුණත් අපේ තාත්තා වෙනුවෙන් මට ඉගෙනීමෙන් බොහෝ දේ කරන්න ඔහු සතුටු කරන්න බැරි වුණා. ඉගෙනීමට මම එච්චර දක්ෂ වුණේ නැහැ. ඒත් මගේ පුතා නම් ඉගෙනීමයි සංගීතය දෙකම හොඳට කළා. තොරතුරු තාක්ෂණයේ අංශයේ නිහිරට ගියා වගේම කළමනාකරණයේ අංශයෙනුත් උසස් අධ්‍යාපනය ලැබුවා. ලේ උරුමයෙන් ලද සංගීත ඥානය ඔබට පිහිටියේ නැත්නම් ඔබ මොන වගේ රස්සාවක් කරාවිද? ඔය ප්‍රශ්නෙට මට කලින් එහෙමනම් තාත්තගෙන් අහන්නයි තිබුණේ. තාත්තා සංගීතය නොකළා නම් මොනවද කරන්න තිබුණේ කියලා තාත්තගෙන් අහන්නයි තිබුණේ. තාත්තාගේ ආත්මයෙන් ආදී තමයි පුතාලා කරන්නෙත්. ඒක ආයේ කතා දෙකක් නැහැ. තාත්තාගේ ලද දායාදය තමයි මට මේ උරුම වෙලා තියෙන්නේ. අමල් වේලාවකට ටිකක් පෙරලිකාරයෙක් වගේ පේන්නේ. ඔබට හැඟෙන විදිහට ඔබේ සැබෑ චරිතය මොන වගේද? මගේ ජීවිතයේදී මම නිතරම තව කෙනෙකුට හොඳ යාළුවෙක්. එතනදී පුද්ගලයා කවුද කියලා කියනවට වඩා මගේ යාළුකම 100%ක්ම දෙන කෙනෙක්. ඒ විදිහට ජීවත් වෙන මම නිතරම උත්සාහ ගන්නේ තව කෙනෙකුට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න. ගෙදරට විතරක් වෙලාවකට මම කරදරකාරයෙක් වෙන්න ඇති. හැබැයි බාහිර සමාජයට හෝ වෙනත් කිසි කෙනෙකුට මම කවදාවත් කරදරයක් කරලා නම් නැහැ. ජීවිතේ අපිට යාළුවෝ ඕනෑ තරම් ඉන්න පුළුවන්. හැබැයි ඒ කවුරුවත් අපේ ජීවිතවල හැලහැප්පීම් වලට වග කියන්න ඕන නැහැ. මම බොහෝ වෙලාවට මා ගැන සුබවාදීව හිතනවාට වඩා යාළුවෝ ගැන සුබවාදීව හිතන කෙනෙක්. අනෙක් කෙනාගේ දියුණුව සතුටට ආශිර්වාද කරන කෙනෙක්. මේ කොරෝනා සමග පවතින ස්වභාවය ඔබට දැනෙන්නේ කොහොමද? අපි සෑම දෙනාම නිතරම අපි අපේ ආරක්ෂාව සපයාගෙන කටයුතු කිරීම තමයි මූලිකව වැදගත් වෙන්නේ. අපි අපේ ආරක්ෂාව සලසා ගැනීමෙන් ඉබේටම අනෙක් අයගේ ආරක්ෂාවත් රැකෙනවා. සියලුම දෙනා තම තමන් ගැන හිතලා ආරක්ෂාකාරීව සෞඛ්‍ය නීති රීති වලට අනුව කටයුතු කළොත් අපට ඉක්මනට මේ වසංගත තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් වේවි. ගෙදර අය එක්ක වැඩිපුර කාලය ගත කරන්නට ලැබුණු මේ මොහොතේ අමල් ගෙදර සිට කොහොමද දවස ගෙවන්නේ? ගෙදර අය එක්ක වෙනදට වඩා වැඩිපුර කාලය ගත කරන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට එයාලා එක්ක දවස ගත කිරීමක් හැර
විශේෂ දෙයක් සිදුවන්නේ නැහැ. මේ විදිහට ගෙදරට වෙලා සිටින අතරතුරේ ගිටාරේ අතර ගත්තාම එකවර අමල්ට ගයන්න හිතෙන්නේ මොන ගීතයේද? ඔබගේ ගී අතරින්. මට නම් ගිටාරේ අතර ගත්තාම මගේ ගීත නෙවෙයි ගැයෙන්නේ. වෙනත් ශිල්පීන්ගේ ගීත තමයි ගැයෙන්නේ. ඒ වගේ වෙලාවවලදී මිල්ටන් මලවාරච්චි සහ රෝකාන්ත වගේ ප්‍රවීණයන්ගේ ගීත තමයි වැඩිපුර ගැයෙන්නේ. ඊට අමතරව වික්නර් රත්නායකයන්ගේ ගීතත් ගයනවා. හැබැයි ඉතින් එහෙම කියලා විශේෂත්වයක්වත් නැහැ. රනිල් මල්ලවාරච්චි, නලින් පෙරේරා සහ ඔබගේ උපන්දිනය එකම දවසට එදිලා තියෙනවා. මේ යාළුවෝ තුන්දෙනා කවදා හරි එකට එක්වී උපන්දිනය සමරලා තියෙනවාද? අපි තුන්දෙනා තුන් තැනකනේ ඉන්නේ. ඒ නිසා එකතු වෙලා සමරන්න ලැබුණ අවස්ථා හරිම අඩුයි. හැබැයි උපන්දිනය දවසේ නලින් සහ රනිල් මට සුබපතද්දි එසේම වේවා කියලා මට කියන්න පුළුවන්. උපන්දිනයට එසේම වේවා කියලා කියන්න ලැබෙන්නේ කලාතුරකින්. අපි තුන්දෙනාට තුන්දෙනා සේම් ටු යූ කියලා කියාගන්නවා. අමල්, ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ නිතරම අපි හිතන විදිහටම හොඳින්ම තියෙන දෙයක් නෙවෙයි. ජීවිතේ හැමුවේ එන හොඳ නරක සියල්ලට මුහුණ දීමට තරම් ශක්තිමත් වීම තමයි වැදගත්. හොඳ නරක, යහපත අයහපත, ගුණ දහම්, රණ්ඩු සරුවල්, ඒ වගේම සම මිශ්‍රණයකින් තමයි ජීවිතය ගලා යන්නේ. ජීවිතය විඳින්න ලැබෙන්නේ ඒ සියල්ල සමගයි. ඒවා එක හා සමානව විඳ ගැනීම තමයි කළ යුත්තේ. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසෙනින් ලබාගත හැකි.